අවස්ථාව ලබා දෙන්න අපට දැනගන්න ලැබිලා තිබෙනවා මුදල් රාජ්‍ය අමාත්‍යතුමා වයින් ෂොප්ස් 200ක් මත්පැන් සුරාසල් ඒ කියන්නේ FL4 බලපත්‍ර යටතේ 200ක් දෙන්නට සැලසුම් කරලා තියෙනවා දැනට ඒකින් 15ක් දීලා තියෙනවා කියන එක. ඒ වගේම අපිට ආරංචියක් ලැබිලා තිබෙනවා මේ දෙන හැම එකකින්ම කෝටි 2ක කප්පමකුත් ගන්නවා. මම කියන්නේ ඔබතුමාට හොයලා බලන්න කියලා. එහෙම රජයෙන් වයින් ෂොප්ස් 200ක් මත්පැන් සුරාසල් 200ක් FL4 බලපත්‍ර යටතේ දෙන්නට සැලැස්මක් තියෙනවද? ඒකෙන් දැනටමත් 15ක් දීලාද? කප්පම කෝටි 2ක් ගන්නවද? ඒ වගේම අපිට දැනගන්න ලැබිලා තිබෙනවා මත්පැන් නිෂ්පාදන ලයිසන් දැනට 6ක් දීලා තිබෙනවායි කියලා. දැන් මේ ඔක්කොම කරනවායි කියන්නේ සුරාබදු කොමසාරිස් ජනරාල් ගුණසිරි ආපහු නැවතපත් කරලා තියෙන මේ වැඩේටලු. මේක මං අහන්න කැමති මේ ඡන්දෙට සල්ලි එකතු කරන්න හදනවා. ඒ නිසා විශේෂයෙන්ම මම අහන්න කැමති ඔබතුමාගෙන් කරුණා කරලා මේ කතන්දරේ සත්‍යයක් තියෙනවද නැද්ද? රාජමතුම මේ ප්‍රශ්නය 24-2 යටතේ අද මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළා නැහැ. පළවෙනි කාරණේ ඊළඟට එතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්න දෙකකට අපි පිළිතුරු සූදානම් කරලා තියෙනවා. ඒ පරණ ප්‍රශ්නකුත් අහලා නැහැ. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි රජය මේ පවතින නීති රාමුවෙන් බැහැරව කටයුතු කළා නැහැ කිසිම අවස්ථාවක. එයින්ද එතුමාට පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ඔබතුමාට පුළුවන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අපි මුදල් අමාත්‍යාංශය හැටියට පිළිතුරු ලබා දෙන්න සූදානම්. හොඳයි. ඔබතුමාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. ප්‍රශ්නය අහන්න ගරු කතානායකතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා පොඩක් යන්න එපා, පොඩක් ඉන්න විනාඩියක්. දැන් ඔබතුමා මං හිතන්නේ අනිකුත් ගරු මන්ත්‍රීතුමන්ලා කාලීන වැදගත් ප්‍රශ්නවලට ඔබතුමා උත්තර දුන්නා. මං ඔබතුමාගෙන් මේ වගකීමෙන් අහන්නේ, ගුණසිරි කියන පුද්ගලයා සුරාබදු කොමසාරිස් ජනරාල් හැටියට අලුතෙන් පත් කරලා තියෙනවා. මම මේක කියන්නේ මේ ප්‍රශ්නය අහන්නේ මේ රටේ දරු පරපුර වෙනුවේ. විපක්ෂ නැතුවයි වයින් ෂොප්ස් 200ක් මත්පැන් සුරාසල් FL4 බලපත්‍ර යටතේ ලබා දෙන්නට දැන් 15කට දීලා ඉවරයි. විපක්ෂ නැතුවම අපේ එක්කෙනාගෙන් ගන්නවලු කෝටි 2ක් කප්පමක්. රාජමතුමා වෙනම උත්තර දෙනවා කියලා කිව්වා. ඒක නිසා අද ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔබතුමා. ඔබතුමා දැන් අද ඉදිරිපත් කරව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මුදල් රාජමතුමා. මම විශේෂයෙන්ම කිව්වා පිළිවෙලකට ප්‍රශ්නයක් මතු කරනවා නම් ඒකට අපි උත්තර දෙන්න සූදානම් කියලා. ඒ වගේම ආයතන ප්‍රධානීන් පත් කිරීම සිදු කරනවා. සිදු කළ යුතුයි. ඉතින් ඒ සිදු කිරීමේ බලය කැබිනට් මණ්ඩලයට සහ ඒ අදාළ විෂය භාර ඇමතිවරුන්ට තියෙනවා. ඉතින් ඒ අනුව තමයි පත් කිරීම සිදු කළ තියෙන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පූර්වාදර්ශ දෙන්න එපා. මම ඔබතුමාගෙන් නැවත නැවත ඉල්ලීමක් කරනවා 27-2 ප්‍රශ්නෙට කාලය සීමා කරන්න. මොකද අපි පිළිතුරු ලබා දිය යුතුයි. ඊළඟට මේ ආකාරයට අපි සූදානම් නැති විවිධ ප්‍රශ්න ඇවිල්ලා මතු කරලා ඒක මාධ්‍ය ඉදිරියේ වීරත්වය හුවා දක්වන්න උත්සාහ කරනවා නම් විපක්ෂ නායකතුමා, මම හිතන්නේ ඒක සාධාරණත් නැහැ. මොකද ඒ අයිති අනික් මන්ත්‍රීවරුන්ට නැහැ. එතකොට අපිට පිළිතුරු දෙන්න අපි දන්නෙත් නැහැ මොකක්ද අහන්න යන ප්‍රශ්නේ කියලා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපෙන් ප්‍රශ්නේ අහන්න ක්‍රමවේදයක් අනුව අපි ඒ ක්‍රමවේදයට පිළිතුරු ලබා දෙන්න සූදානම්. හොඳයි.